දොළරේ යලිත් එකවරම පහළ ගියේයි කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඒ ගැන. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට. ජූලි මාසයේ ආරම්භයත් සමග එකවරම ඩොලරේ සහ අනෙකුත් විදේශ මුදල් වල අගයන් 15%ක් සිදු වුණා. ඒ තුලදී පෙර දිනයට සාපේක්ෂව ඩොලරේක ගණුම් මිල අද දිනේ රුපියල් 301.10ක් ලෙස සටහන් වෙද්දී ලංකාව තුල එය 1.725ක 15%ක් ලෙස තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ඩොලරේ විකුණුම් මිල අද දිනේ සටහන් වෙන්නේ 309.10ක් ලෙස පෙර දිනයට සාපේක්ෂව 2.710ක විකුණුම් මිලේ 15%ක් සිදු වෙනවා ලංකාව තුල. එය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හෝ එළිය වාණිජ බැංකු තුලින් ඔබේ විදේශ මුදල් මාරු කර ගැනීම සහ මිලදී ගැනීම තුලදී සිදුවන අගය එහා සමගාමීව ඔබ ඉන්න රටේ විදේශ මුදල් වල අගයන් මෙලෙස අඩුවීමක් අද දිනේ වාර්තා වුණා. ඩුබායි ඩිරාම් එක අද දිනේ රුපියල් 77.722ක් ලෙස තමයි ලංකාව තුල ගණුම් මිල වශයෙන් සටහන් වෙන්නේ. නමුත් ඩුබායි රාජ්‍ය අද දිනේ නම් ලංකාවට මුදල් වැදී රුපියල් 82.50-83 මට්ටමින් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියානු ඩොලරය 196.732 දක්වා 7.20ක් පහළට එද්දී බාරෙන් ඩිනර් 115.15ක් ලෙස තමයි සටහන් වෙන්නේ. කැනඩියානු ඩොලර 216.35යි, ස්විස් ෆ්‍රැන්ක් එක 322.20යි, චයිනීස් රෙන්බිම්බි එක 38.87යි, බ්‍රිතාන්‍යා පවුම 376.87ක් ලෙස සටහන් වෙනවා, හොංකොං ඩොලර එක 36.55යි, ඉන්දියන් රුපියල් එක 3.15යි, ජපාන් යෙන් එක 1.82යි, ක්වෙඩ් ඩිනර් එක රුපියල් 3ක විතර පහළ යමක් 904.52යි ලංකාව තුල, නිව්සීලන්ත ඩොලර එක 178.16යි, ඕමාන් රියල් එක 754.28ක් ලෙස සටහන් වෙද්දී කටාර් රියල් යගේ සාමාන්‍ය යගේ 65.70ක් ලෙස සටහන් වෙනවා. සවුදි රියල් එක 73.91යි ලංකාව තුල. සිංගප්පූරු ඩොලර් එක 216.18ක් වෙද්දී තායි බාත් එකට 27.13ක් ලැබෙනවා. ඒ වගේම ස්ට්‍රැන්ජ් ෂේකල් එකේ අද දිනේ ගණන් මිල රුපියල් 81යි. මැලේසියානු රෙජිට් එක රුපියල් 64.70ක් වෙද්දී මෙන්න මේ ආකාරයට තමයි විදේශ මුදල් වල අගයන් ලංකාව තුල අද දිනේ සටහන් වෙන්නේ. පෙර දිනේට සෙත් නැතිනම් ජූලි මාසයේ ආසන්නයට වඩා ජූලි මාසයේ ආරම්භයත් සමග විදේශ මුදල් වල එකවර 15%ක් සිදු වුණා. මේ සඳහා හේතුනේ විදේශ විනිමය වෙළඳපොළ තුල ඩොලර් ප්‍රමුඛ විදේශ මුදල් සැපයුම ඉහළ යාමත් ඉල්ලුම අඩුවීමත් සිදුවීම මෙසේ සැපයුම ඉහළ යාමට හේතු තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ සෑම මාසිකම අවසාන වෙද්දී ඉහළ යාමක් සිදු වෙනවා. ඒ වගේම ලෝක බැංකුවේ ඩොලර් මිලියන 150ක ප්‍රධාන වෙත ලංකා වෙළඳපොළට ලැබීම මත මෙලෙස විදේශ මුදල් වල සැපයුම ඉහළ යාම මත තමයි විදේශ මුදලේ යගේ අද දිනේ සුළු වශයෙන් 15%ක් සිදු වුණේ. ඒ තුළද සඳහන් කරන්න ඕනේ විනිමය වෙළඳපොළ තුළ අවිනිශ්චිත තත්ත්වයක් තවමත් තියෙන්නේ. බැවින් ඒ දිනයන් වෙනදී ඔබේ අවශ්‍ය විනිමය කාරණයන් ඉටු කරගන්න සමපේක්ෂණයෙන් මුදල් ළඟ තබා ගැනීමට සුදුසු කාලයක් නෙවෙයි. ඒ දේ දැනුවත් කරමින් යලිත් හෙට දිනේ විනිමය අනුපාතය වීඩියෝ එකෙන් හමු වෙමේ බලාපොරොත්තු වෙමි. අදට සමුගන්නම් ඔබට ජය.